ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලේ සමාජික IGP හි සමාජික NSC එකේ National Security Council එකේ සමාජික පොලිස්පති. එහෙමයි සබාවත්. ඔබ පතුර දවසේ ඉඳන් දිගටම National Security Council එකට සහභාගී වුණාද? කවුද කැඳවන්නේ වර? ඒක සාමාන්‍යයෙන් කැඳවන්නේ ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ. මම 2016 අප්‍රේල් 20 දින පොලිස්පති හැටියට පත්වුනෙන් පස්සේ ඉඳලා දිගටම සහභාගී වුණා එක්තරා කාලයක් වනතුරු. කවදද මොකක්ද එක්තරා? මගේ මතක ඇටියට 2018 ඔක්තෝබර් මාසේ. ඔබ කියන්නේ ඔක්තෝබර් 52 කවුන්සිල් එකට සහභාගී වුණා කියලාද? ඔක්තෝබර් විශේෂ වූ අවස්ථාවේ නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීගේ ස්ථානමාරුවෙක් සම්බන්ධයෙන් කියන කටයුත්තකට මම මගේ මතක හැටියට 23 වෙනිදා වාගේ මට මතක සහභාගී වුණා. ඒ අරනකොට ඔක්තෝබර් මාසයේ සිට මට ආරක්ෂක මණ්ඩලයට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. ලිඛිතවද වාචිකව ලැබුණා. එවකට හිටපු ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා හැටියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. ඒක සාමාන්‍යයෙන් වාචිකව යන්නේ දැනුම් දෙන්නේ වාචිකව කතා කරන දේවල් එහෙමයි සටහන් වෙන විශේෂිත සටහන් පිළියෙල කිරීමක් නැහැ ඒකේ. ඒත නිසා මම ආරංචි වුණාම සවස මගේ මතක හැටියට 4:00 වාගේ විතරුණොත් ඒ දවස දිනේ මට හරියට මතක නැහැ. එතන තිබුණා මට දැනුම් දීමක් කරේ නැහැ වාගේ. ඒ නිසා මම ඇහුවා ලේකම්තුමාගෙන් සර් මේ අද සිකුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා කිව්වා. මං කිව්වා මට නම් දැන් 4:00 පහු වෙන්න එනවා මට නම් තාම දැනුම් දුන්නු. ඒතකොට මට දැනගන්න ලැබුණා එතුමගෙන් ඒ කියපු වචන වලින්ම කිව්වා sorry පූජිත් I didn't want to embarrass you as you told me now as you asked from me this is what I happened. HE කිව්වේ කපිල වෛද්‍යරත්න. HE කිව්වේ කවුද? His excellence the president of Democratic Socialist Republic of Sri Lanka. අපේ ජනාධිපතිතුමා කිව්වයි කියලා. කපිල වෛද්‍යරත්න මහත්මයා කිව්වා. මං එතනින්ම එක නිහඬ වුණා. සර් කවුරුත් මා වෙනුවෙන් එතකොට එහෙමනම් එවන්න අවශ්‍ය නැද්ද? නෑ අවශ්‍ය නෑ. මොකක් හරි වුණොත් මම අවශ්‍යතාවයක් තිබුණොත් කියන්න. Yes. So now who asked you to resign? 23 වෙනිදා හැන්දෑවේ 6:00 විතර අධිකරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා 8 විතර හම්බෙන්න කියලා. Hmm. When I was in the gym at that time. So I said okay. Yes sir. When I went there at 8 o'clock of course then the told me like etuma kiwwa bohoma karunawen menne me siddiya sambandhin sampurnen kisima welawaka mata wakimak bara ganna ba mokada mata danun dunne mege wakima polispati waraya hatiida bara gathi yutumai mokada mata kiwwe na ekak anitha ki ipasse man security council eke yahala mewa karala ahana kota oba nihado hiti mukuth kiwwe na esa me wakim bara gathi yutumai me wenakota parikshana kandayama pat karala thiyena that will be an presidential inquiry investigation team gazetted එපතවක් කිවි tonight එතකොට මේක පත්‍රයේ පළ කරනවා කියලා කිව්වා බලවත් වෙනවා ඈ ගැසට් පත්‍රයේ පළ කරන ලද්ද කොහොමද ඒ පළ කරනවායි කියලා කිව්වා නෝ දෙවැනි කොමිටුවක් නෙවෙයි මම දන්නේ නැහැ මම කිව්වා වතුර 3 දෙනෙක් පත්ලා තිබුණා ඊට පස්සේ මට මේකෙදි මේ පරීක්ෂණ කණ්ඩායම උනත් වෙන මොන පරීක්ෂණයක් ගියත් කුමනෝ පරීක්ෂණයක් කරත් අනිවාර්යයෙන් වරදකරු හැටියට ඔබ පත් වෙනවාමයි ඒක නිසා එහෙම වෙලා ඉවරලා හිටන් පෙන්ෂන් එකක් ගත්තා තුක ඉදර යනවාද එහෙම නැත්නම් වරද පිළි අරගෙන අස්වීම දෙනවා කියන එක මම හැව්වා මම නිහඬව හිටියා ඉතින් බොහොම කරුණාවෙන් උත්තර කතා කරලා ඒක බොහොම පෞද්ගලිකව කවුරුත් හිටියා ඊට පස්සේ මම මේ නැවසලා කියනකොට අයත් ඒ විදිහටම මේ සිව්වතාවක් වගේ මම මතක පස්සේ මම තවුනාසලට ඉදිරිපත් කරපු මේ CNI ගේ পেපර් එක ළඟට ආව තුනන ගිහිල්ලා මම එතුමාට පෙන්නවා සර් මෙන්න මේකෙන් තමයි ඔක පටන් ගත්තේ බීගම পেපර් එක මෙතෙක් වෙනකම් මේක මම කරපු දේ මොකුත් කිව්වේ නැහැ මේක දවස් දෙකයි මේක ගැන කියලා තමයි ඔය කියන්නේ පොලිසියෙන් මොකුත් කරේ නැහැ කියලා පොලිස්පති මෙන්න මේ ටිකයි ඔක්කොම හැබැයි තමා ඒ ගැන බොහොම පරීක්ෂාවේ මුලින්ම ආකට බැලුවා ඒක මම පැහැදිලි කරා මේ අර දාපු මාක් කරලා තිබුණ ඔබතුමාලට පැහැදිලි කරපු කාරණය මම පැහැදිලි කරා ඒ ඔක්කොම අහගෙන ඉඳලා නැවතත් 3 වෙනි 4 වෙනි වතාවටත් කිව්වා මේක කරන්න දෙයක් නැහැ මේක කළ යුතුමයි ඊට පස්සේ අවසාන වතාවට යනකොට මම කිව්වා මගේ අවුරුදු 34 35 විතර තියෙන පොලිස් සේවය මම කරගෙන ආවේ මෙන්න මෙහෙමයි මම කවදාවත් නම ගැත කරගත්තු මිනිස්සෙක් නෙවෙයි පුංචි පුංචි සිදුවීම් අරවා වැවුණාට මම පරපතල මේ හොරෙක් නෙවෙයි මංකොල්ලකාරයෙක් නෙවෙයි චරිතය කියලා ගත්ත මිනිස්සෙක් නෙවෙයි පොලිසියෙන් හම්බ කරපිනියෙක් නෙවෙයි නමුත් පොලිසිය ගැන හිතාගෙන හැමදාම වැඩ කටයුතු කරගෙන ආපු එක විතරයි තියෙන්නේ ඉතින් එහෙම එකේස මේ පෙන්ෂන් එකක් අත්තු යනකොට මේ දරු බවුල්ට මොනවද හිතෙන්නේ කොහොමද අපි යන්නේ මම ඇත්තම කිව්වා ඉතින් කොටම කියනවා නම් අද මේ පොලිස්පතියට ඉදිරියට නිල ලැබසින් කිව්වොත් මේ දෙමව්පියන්ගේ දේවල් තියෙනවා කුරු රෑ කියලා අනුරාධපුරේ කොළඹට ඉන්නවත් තැනක් නැහැ කියන එක මම ඇත්ත වශයෙන්ම කිව්වා මේකයි තත්ත්වය නමුත් ඒක මම වරදක් පටවන්නේ නෙවෙයි මම ඇත්ත තත්ත්වය මම පැහැදිලි කරලා දුන්නා ඒ නිසා මේ ගැන හිතලා මට මොකක් හරි පුළුවන් දෙයක් කරන්න කියන එක තමයි කිව්වේ එච්චරයි හරියට 8:45 වෙනකොට මේ සියල්ල අවසන් වුණා 8:45ට ඊට පස්සේ මම ආපහු ගියා
සිපස්සකින් දැනනකොට දුරකතන ඇමතුකින් ආ මට ලියුම දුන්නේ නැණි තාම කියන එක. බොහොම එදා මේ තත්ත්වෙ නෙමෙයි අත්වසම තුමාට දී පොඩක් මොකක් හරි මේ තත්ත්වයන් නිසා ඉවසීමේ සීමාව පැනලාමක් හරි තරහා ගිල්ල තියෙන්නේ නැති. එහෙම වුණා. ඊට පස්සේ මං නිහඬව හිටියේ. ඒ 25 වෙනිදා 29 වෙනිදා මට අනිවාර්ය නිහඬවීමේ ලිපිය සකසලා ලැබුණා. මම අසීම වෙනත් විදියකින් විශ්‍රාමයකටවත් තරගනේ වෙලාව කරේ නැති හේතුවක් තියෙනවා. ඒකත් මම ඔබතුමාලට කියන්න ඕනේ. මේ වාගේ මීට සමාන නෙවෙයි මීට මේ මෙහා සමාන නෙවෙයි වෙනත් සිද්ධියක් වුණා. කාලෙකට ඉස්සර තවත් පොලිස් ප්‍රතිතුමෙකුට ඒක උඩ ඒවක නැති වෙච්ච තත්ත්වෙ උඩ ඌ එකේ වෙලාවට ඒකේ අස්සීමනේ විශ්‍රාමයේ හදාගෙන ගියා. වරප්‍රසාද වරදාන ලැබි මෙහෙ. කවුද? යාට ඒක ලැබුණත් ඒ. කවුද? ඉතින් මටත් මේතනදී පැහැදිලි කරලා කිව්වා එතුමා රජේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන්නම් කියලා මට ඇත්ත වශයෙන්ම හරි කණගාටු වුණා. මං කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මේ වගේ තත්ත්වයක් උඩ ඒ වගේ දෙයක් කරගන්නත් මට ඇතියාවුත් නැහැ. මානසික තත්ත්වේ. අනිතේ මං කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගෙන්වත්. මං එහෙම ගියා නම් එදා පළවෙනි වතාවට තිබුණු පොලිසියේ පාවා දීම පොලිසියෙන් ධාරි මෙච්චර පැය ගණන් මං කලින් කිව්වා. දිවාරෑ අවිවස්සේ කරන කාර්ය භාරය විදිහට වරද පිළි අරගෙන මං පොලිස්පතිවරයාට ගියා නම් සර් පොලිසියලදාරි මොනවද කියන්නේ? එක මිනිහෙක් ඉඳලා ඉවරලා හිටන් අපිව පාවා දීලා ඔක්කොම කරලා ගියා. ඉතුරු ටික කරලා දුන්නා. ලේකම් වෙලා ඇවිල්ලා කාලා දැම්මා. දැන් මේ මිනිස්සයා මෙච්චර කී කියා ආගමික කටයුතු යරකයි මේක අපි ගැන බලනවා කියනවා කියලා බොහොම හොඳට ඉඳලා ඇවිල්ලා ඉතුරු ටිකත් ඔක්කොම කාලා ඇවිල්ලා ගියා කියලා පොලිස්තිලදාරීන් විතරක් නෙමෙයි පවුලේ අයත් එක්ක සාප කරනවා මට. වරදක් නැතුව යම්කිසි දුර්වලතාවයන් ගොඩක් තියෙනවා. නමුත් එකම එක වරදකාරයන්ට පොලිසිය පිළිගත්තොත් මෙච්චර දේවල් වෙලා තියදී ජාතික ආරක්ෂාව පිළිබඳව අනිත් තැන්වල නිහඬ වෙලා හඬක් නැතුව මොකුත් නැතුව මොට වෙලා තියෙ. ක්‍රමවේදයක් නැතුව එහෙම වෙලා තිබ්බොත් ඒකයි ඇති වෙන තත්ත්ව. මම ඒකක් කල්පනා කරා. එකක් ඒක. දෙවෙනි එක තමයි මගේ ගැන. මට කිසිම දෙයක් නැහැ. දෙවෙනියට මම හිටියා. ඒ නිසා මම හිටියා මට අනිවාර්ය ඩිමාඩු ඇව්වා 29 වෙනිදා. අදටත් මම ඒ විදිහට ඉන්නවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද අද තේරීම්කාරක සභාව හමුවට කැඳවා තිබුණා. හැබැයි රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන ඔබතුමා යටතේ රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන්නේ ගැසට් එකෙන් මගේ යටතේ වුණාට ගරු මන්ත්‍රීතුමනි ඒක ක්‍රියාකාරීත්වයේ පාලනය කරන්නේ මම නෙමෙයි. එහෙනම් කවුද? ආරක්ෂක ඇමතුමා. ඒක තමයි සම්මතය. මේ අවුරුදු ගානෙම වෙච්ච දේ මම වගේ ආරක්ෂක ලේකම් කෙනෙකුට කීයටවත් ශක්තියක් නැහැ ඒ ක්‍රමවේද වෙනස් කරන්න මට වුණා. අවුරුදු ගානක් තියෙන ඔබතුමාට කලිනුත් මේ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණාද? ඔව් ඒ වුණාට ගරු ඇමතුමනි ආරක්ෂක ලේකම් ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මමයි අතර ලොකු වෙනසක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිල නොවන ආරක්ෂක ඇමති. මම අඩුගානේ ආරක්ෂක ඇමතිවරයා සමග සුමානකට සැරයක්වත් කතා කරගන්න බැරි අසරණ ලේකම් කෙනෙක්. ඔබ කියන්නේ තැපැල් කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ඔබ කටයුතු කරන කාලෙදී සහ ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන කාර්ය අමාත්‍යංශ ලේකම් ධූරයේ ඔබට එතරම් ලොකු වෙනසක් තිබුණේ නැහැ. පරිපාලනමය වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙක් විසින් කළ යුතු කාර්යභාරය පිළිබඳව කතා කරනකොට ආරක්ෂක ලේකම්වරයයි අනිත් අමාත්‍යංශයක් ලේකම්වරයෙකු අතර ගරු මන්ත්‍රීතුමනි වෙනසක් නැහැ. එකම කටයුතු ප්‍රමාණය කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔබතුමා දැන් තපල් අමාත්‍යංශයේ මම හිටපු ගාලේ ගැන කතා කරපු නිසා මම කියන්න ඕනේ එතනත් මම හිටියේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතන හිටියා වගේ. මොකද ඇමතිතුමා ආවේ නැහැ අමාත්‍යංශයට.